උල්ලාසන මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා පැටියට වැඩම කර සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. ඒ වගේම උල්ලාසන මණ්ඩලයේ ගිහි පින්වතුන් හැටියට මෙතනට පැමිණ සිටින මෙතුළුන් ඇතුළු මේ සභාවෙන් අවසරයි. මට හිතෙනවා මටම අසාධාරණයක් කෙරුවේ කියලා. මේ අන්තිම රුඩු වෙලාවේ කතා පවත්වලා සියලුම ප්‍රභූවරුන් ගියාට පස්සේ ඔවුන් අපේ කතාවක් අහන්න ඉන්නේ නැහැ. මට විනාඩි දෙකක් වචන දෙකක් කතා කරන්න ඉඳලා තියෙනවා. මට කතා කරන්න වචන දෙකක් නැහැ. ඒ නිසා මගේ කතාව මෙතනින් සමත්තයි. මට කතාවේ වචන දෙකකින් කතා කරන්න මට පුරුද්දක් නැහැ. ඒ නිසා මම අක්‍රවත්තට සුබපතමින් මගේ දේශනාව පටන් කිසිම මන්ත්‍රීවරයෙක්ගෙන් හරි දේශපාලනඥයෙක් හරි උපදෙස් අවශ්‍ය නැහැ. ඒකත් මතක තියාගන්න. මම යමක් කරන්නේ මට ඕන නිසා. මම ඒක හරි කියලා හිතනවා හරි කියලා විතරදේ මම කරනවා විතරයි. දැන් වැඩි වෙලා ගන්න නැතුව මම වචන දෙක තුනක් වඩා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රජස් කියන කෘතිය සම්පූර්ණයෙන්ම කියවෙන්නේ නැතත් මම යම් ප්‍රමාණයක් කියනවා. මගේ විෂය පාසලේ ඉගෙන ගත්තෙත් ඒ වගේම විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තෙත් මම. තිලකරණාත් මහත්තයාගෙන් මගේ වැඩි කෙරියට මිත්‍රයෙක් මට වඩා එක දවසයි වැඩිමහත්. එතුමා දන්නා උදට මම මොනවද කිරේ විශ්වවිද්‍යාලේ මගේ විෂය වුණේ එදත් අදත් සෛද්ධාන්තික භෞතික විද්‍යාව. ගණිතයේ තුඟක් හිටුයි නමත සෛද්ධාන්තික භෞතික විද්‍යාව. මම සෛද්ධාන්තික භෞතික විද්‍යාව නොකළා නම් කරන්න තිබුණේ සෛද්ධාන්තික ඉතිහාසය. සෛද්ධාන්තික ඉතිහාසය කියලා විෂයක් නැහැ ලෝකේ. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා තියරටිකල් හිස්ටරි කියන්නේ. නමුත් මම කැමැත්ත දක්ව විෂය වුණේ භෞතික විද්‍යාව ගැන ගන්න ඉස්සර 9 වෙනි වෙනකන් ඉතිහාසයට. ඒ නිසා ඉතිහාසයේ මගේ ඇඟේ ලේවල තියෙනවා. ශාස්ත්‍රීය පැත්තෙන් වගේම සමාජීය පැත්තෙන් උත් ඒක තියෙනවා. රජස් කෘතියේ තියෙන ඒ කතාවල මම දැක්ක ලක්ෂණ ඒවා ඉතාමත් සංයුක්ත කතන්දර. කතන්දර කියන අදහස් කරන්නේ ඒවා අපි දන්න දේවල් අහවලාගෙන අහවලාගෙන කවුද අහවලා කවුද මෙයන් මේ විදිය කතන්දර ටිකක් තියෙනවා. දැන් මගේ අර සෛද්ධාන්තික ඉතිහාසයේ ක්‍රමවේදය අනුව අපි බලන්න ඕන මේ කතන්දර ටික ඔක්කොම එකහම කරලා එක කතාවක් හදන්නේ කොහොමද? ඒක තමයි සෛද්ධාන්තික පුරුෂයෙකු වීමද සෛද්ධාන්තික ශාස්ත්‍රීය පුරුෂයෙකු වීම වගකේ එහෙම නැත්නම් යාගේ කාර්යභාරය. ලංකාවේ සෛද්ධාන්තික කාර්යයේ නිරත වෙන
ශාස්ත්‍රීය විද්වත්තු ඉතාමත්ම විරලයි. අනුභවසේ කමාත්‍යාවගේ අය යෙදෙන්නේ බොහොම ප්‍රායෝගික විශේෂ සෛද්ධාන්තික විශේෂක නෙමෙයි. සෛද්ධාන්තික පැත්තේ යෙදෙන අය බොහොම අඩුයි. දැන් මේ ඉතිහාසයේ පිළිබඳව වචන රාශියකින් කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉතිහාසය අපි අද දන්නේ සිංහල බෞද්ධ ඉතිහාසය, සිංහල බෞද්ධ සංස්කෘතිය. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන මමත් යමක් කතා කරලා තියෙනවා. නමුත් ආරම්භණක් වරපොරක් පොතේ නම් එහෙම කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. මම එහෙම කතා කරලා තියෙනවාද කියලා. එසේ වුණත් මොකද ඒක ඇතුලේ පිළිබිඹු අය ගැන සුජිත් අකරවත්ත මහත්මයා වගේ කියන්න ඕනේ. ඒ කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ සිංහල බෞද්ධ ඉතිහාසය ගැන මම හිතෙන මම ගොඩක් දේවල් ලියලා තියෙනවා. මෑතකදීත් මම ලියන්න පටන් ගත්ත විශේෂයෙන්ම මට අර වරික පූර්ණිකාව කියලා පොතක් හම්බුණා. ඒ පොතෙන් පස්සේ මම ගොඩක් දේවල් ලියන්න පටන් ගත්තා. ඒ වගේම ඉතිහාසය පිළිබඳවත් මගේ අලුත් කතාවක් මම ලිව්වා. ඒක තාම ලියාගෙන යනවා. ඒකේ කෙටි සාරාංශයක් තමයි මම මේ වෙලාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ආවේ. ඒක මම දැන් ඉදිරිපත් කරන්නම් වචන කීපය දික් වෙලා තියෙන නිසා. අපේ රටේ ඉතිහාසයේ මම දන්නේ ශිරාන්දරණයක මාත්‍රේ ඉන්නවා. අවුරුදු 100,000 ගානකට එහාට යන්න පුළුවන්. ඒ වගේම මේ අප්‍රිකාවෙන් ඉවතට කියන එක බොහෝ බටහිර ජීව විද්‍යාඥයන්, මනෝවිද්‍යාඥයන් සහ නොයෙකුත් විද්‍යාඥයන් බොහොම කැමැත්තක් දක්වන මේ අප්‍රිකාවෙන් ඉවතට කියන මේ ඒක නම් මම පිළිගන්නේ එකක් නෙවෙයි බොහොමද. ඒකට මට සාධක අහවල් සාධකය කියලා කියන්නේ මම ප්‍රායෝගික මිනිහෙක් නෙවෙයිනේ. ඒක ප්‍රායෝගික උදාහරණ මම ගාවනේ. මගේ ඉතිහාස කතාවේ තියෙනවා මානව ඉතිහාසයේ එක තැනක පටන් ගත්ත එකක් නෙවෙයි කියලා. ඒක ලෝකේ උගත් තැන් වල පටන් ගත්තා. මේ ඉතිහාසය එක තැනකින් පටන් ගන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ධාරාවේ කොටසක් හැටියට. ඒ ලෝකේ මැව්ව තැන ඉඳලා මේක විකාශය වුණා. මෙන්න මේක තැනකින් කියන විකාශය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එක අරමුණක්. ඒ වගේම ඒගොල්ලන් ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වෙන එක අභිමතා. ඒක සම්පූර්ණයෙන්ම සංස්කෘතික කටයුත්තක් බව බෝධනා දන්නේ අප්‍රිකාවේ නෙමෙයි මේ ලෝකේ හැමතැනම වගේ මේ මානව සංස්කෘතිය ඇති වෙන්නේ නැති. අපි දන්න මානව ඉතිහාසය පටන් ගන්නෙ බෞද්ධයන් හැටියට. අකඤ්ඤ සූත්‍රය අනුව නම් ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් ඉඳලා ආපු මේ බ්‍රහ්මයෝ හරි සත්වයෝ ඒ රස පොළව ගාලා දැන් පටන් ගත්තා. ඒ රස පොළව ගන්න අප්‍රිකාවට ගියයි කියලා මම නම් හිතන්නේ නැහැ. දැන් වලට යන්න ඇති. ඒ කෙසේ වෙතත් ඒ දීර්ඝ කතාව මම මෙතනදී කතා කරන්න අදහස් කරන්නේ. මුල් වශයෙන් ගත්තොත් එහෙම මේ රටේ විජය හෝ විජයට කලින් හෝ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ හෝ 9 වෙනි සියවසේ කියමු ධර්ම ග්‍රන්ථය කියන විදිහට මේ රටේ යම් කිසි සංස්කෘතික වෙනසක් වෙලා තියෙන බව පැහැදිලි. මේ වෙනස එහෙම නැත්නම් මේ යම් කිසි පිරිසක් මේ රටට ඇවිල්ලා තියෙනවා. ඊට ඉස්සෙල්ල මේ රටේ හිටිය කවුද? ඊට ඉස්සෙල්ල මේ රටේ හිටිය මිනිස්සු අපි කියනවා යක්ෂ ගෝත්‍රිකවලට සමාන. අර වරික පූර්ණිකාවේ තියෙන විදියට නම් යබු කවුරාණ යබු කවුරාණ කියන ගෝත්‍රය තමයි යක්ෂ ගෝත්‍රිකයන් හඳුන්වන්නේ. දැන් ඔවුන් කතා කරපු භාෂාව ඒ පිළිබඳව යම් කිසි අදහසක් අපිට ගන්න පුළුවන් මේ වරික පූර්ණිකාවේ භාෂාවෙන්. සහ මම හිතනවා ඔවුන් තමයි අර පැරණි මෙතන ප්‍රාග්ඥ අක්ෂර කියලා අපිට කියන්න පුළුවන් මේ අක්ෂර ලිව්වේ ඔවුන්ගේ. දැන් මේ අය බෞද්ධයන් වුණා බුදුහාමුදුරුවෝ කාලේ. බුදුහාමුදුරුවෝ මේ රටේ වැඩම කළා. ඔවුන් බෞද්ධයන් කියලා. ඒ වගේම වරික පූර්ණිකාව අනුව නම් මේක වැදගත්ද? වරික පූර්ණිකාව අනුව යශෝදරා රහතන් වහන්සේ මේ වාසෙත් මේ රටේ වැඩම කළා. දැන් මීට පස්සේ කාලෙක තමයි
මහින්දාගමනය සිද්ධ වෙයි. මම කියන්නේ මෙච්චරයි, මහින්දාගමනය මේ රටේ යම්කිසි සංස්කෘතික තවත් කවුලුවක් විවර කරපු සංස්ථාවක් හැටියට අපිට අඳුනගන්න. ඒ සංස්කෘතික කවුලුවේ තිබුණේ මේ රටට එක්තරා ආකාරයක බුද්ධ ආගම ගෙනීම පිළිබඳව කතන්දරය. බුදුහාමුදුරන්ගේ බුද්ධ ආගම අනිත්‍යයට තේරෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් ආන්දරේ බුද්ධ ආගමට පමණයි. අනිත් අපි සියලු දෙනාම තේරුම් ගන්නේ අපිට සාපේක්ෂව බුද්ධ ආගම. ඒ අනුව මේ බුද්ධ ආගම මම හිතනවා ලංකාවේ තිබුණ යක්ෂ ගෝත්‍රිකයන් අතර බුදුහාමුදුරන්ගේ බුද්ධ ආගමේ ඉත ෆිට්ටු ඒකම කියලා මම කියන්නේ පුළුවන්. ඊට කෙට්ටු බුද්ධ ආගම මේ රටේ තිබුණා. නමුත් ඉන්දියාවේ ಭಾರತයේ එමෙත් ගබදිව මොනනමින් හඳුන්වත් එකම නම නෙවෙයි වෙන්නේ නම තමයි. වෙනත් දෙයක් නැති නිසා ඒ නම කියලා හඳුන්වන්නේ. දඹදිව කියන වචනේ අපි භාවිතා කරමු. දඹදිව ගත්තොත් එහෙම දඹදිව සංස්කෘතිය වෙනස් වෙන පටන් ගත්තා. ඔය වෛදිකයන් ආවට පස්සේ මෙතන සමහර ආර්යයන් හිටියට හඳුන්වනවා. ආර්යයන් ආවට පස්සේ මේක වෙනස් වෙන පටන් ගත්තා. ඒ වෙනස් වුණාට පස්සේ තමයි සිද්ධාර්ථ කුමාරයා උපන්නේ. සිද්ධාර්ථ කුමාරයා නැවතත් මම දකින්නේ අර පැරණි සංස්කෘතියට ලෝකෝත්තර වශයෙන් නෙවෙයි ලෞකික වශයෙන් ගත්තොත් එහෙම පැරණි සංස්කෘතියට ආපහු යන්න ගිය උත්තරයක් කියන්නේ. ඒ වගේම තමයි මහාවීර. මහාවීර කියන ඒ දැනත්තත් ඒ විදිහටම තමයි කටයුතු කරන්නේ. නමුත් මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ආගම එක එකයි තේරුම් ගත්ත එක එක විදිහට විශේෂයෙන්ම සංස්කෘත භාෂාව හදාරලා ඉතිහාසය මේ බුද්ධ ආගම ඉගෙන ගත්තා. ඒ වගේම වෛදිකයන්ගෙන් ආපු ඒ අය ඒක විඥානවාදී ආගමක් බවට පත් කරනවා. ඔය අතර තවත් කොටසක් විශේෂයෙන්ම මොග්ගලී බුදු දිසාහාමුදුරගේ කාලේ අශෝක රජුගේ කාලේ මේ හාමුදුරුවෝ සහ මේ අනිත් අය මේක භෞතිකවාදී බුද්ධ ආගමක් බවට පත් කරනවා. අපිට ලැබුණේ භෞතිකවාදී බුද්ධ ආගමක්. මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මගේ ලිපි වල කොයි වෙලාවකරි ඔය කියවේ. භෞතිකවාදී බුද්ධ ආගමක් තමයි අපිට ලැබුණේ. විඥානවාදී බුද්ධ ආගමක් තමයි උතුරු බුද්ධ ආගම නැත්නම් මහායානය කියලා. දැන් මේ භෞතිකවාදී බුද්ධ ආගම දැන් මම මේව ගෙනාට මම දන්නවා බොහෝ දෙනා මාත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. ඒක කියවෙනේම කියන නෙමෙයි මම මෙතෙන් දාන්නේ. ඒක දැන් ඕන දේවල් කියනන්නේ මට ඕන දේවල් කියන්නේ. දැන් මේ භෞතිකවාදී බුද්ධ ආගමේ යථාර්ථයක් තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. යථාර්ථයක් තියෙනවා. ඔය යථාර්ථය ගැන මාජාර කරුණාදාස බොහොම තදින් කතා කරන එකනේ. ඒක මම නම් ප්‍රතික්ෂේප කරනවා. මේ සංස්කෘතියත් එක්ක විජයගෙන් සංකේත වෙන සංස්කෘතියත් එක්ක මේ රටේ මහා තදබල ගැටුමක් ඇති වුණා. යක්ෂ ගෝත්‍රිකයන් නැත්නම් යම් පෞරාණයන් සහ මේ පැමිණි වෛද්‍යයන් නැත්නම් අර්ධ වෛද්‍යයන් කියලා මම උට කියන අර්ධ වෛද්‍යයන් අතර මේ සංස්කෘතිය දෙක අතර ගැටුම් එකක් යක්ෂ ගෝත්‍රිකයන්ගේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ අනිත් එක මේ පැමිණි ආර්යයන් හැටියට නැත්නම් වෛද්‍යයන් හැටියට පැමිණි අයගේ මේ බෞද්ධ සංස්කෘතිය මේ දෙක අතර ගැටුමක් තිබුණා. මේ ගැටුම තමයි මහාවිහාරයේ සහ අභයගිරියේ විසින් පෙන්නුම් කරේ. මහාවිහාරය කියන්නේ ථේරවාදී බුද්ධ ආගමේ ප්‍රමුඛස්ථානය. අභයගිරිය කියන්නේ ථේරවාදී බුද්ධ ආගමේ ප්‍රමුඛස්ථානය නෙවෙයි. නමුත් ඒක මහායාන බුද්ධ ආගම ප්‍රමුඛස්ථානයකුත් නෙවෙයි. මේකයි වැදගත් වෙන්නේ. අභයගිරිය ඕනම කෙනෙකුට විවෘත මධ්‍යස්ථානය. දැන් මේ දෙක අතර ගැටුම දිගින් දිගටම යනවා. ගියයන් අතරම ගියනවා කියන භික්ෂුන් වහන්සේලා අතර. මේ ගැටුම අවුරුදු 10 ගණන් තිබුණා ලංකාවේ. විටින් විට මහාවිහාරය කියන්නේ එහෙම නැත්නම් මහාවිහාරයේට පක්ෂපාතී වූ රජවරුන් බලයට පත් වුණා. තවත් පිටක අභයගිරියට පක්ෂපාතී වූ රජවරුන් බලයට පත් වුණා. මේක කොයිතරම් කාල ගියාද කියනවා නම් අර කලින් සඳහන් වුණ නිසංග මල්ල රජුරෝ ගැන. නිසංග මල්ල රජුරෝ පොළොන්නරුවේ සෙල්ලිපියක ලියලා තියෙනවා.
මේ රටේ රජකම ගෝවි වංශයට අයත් නොවිය යුතුයි කියලා. මේ ගෝවි වංශය කියලා කියන්නේ මේ දැන් ඉන්න ගෝවිගමයි නාන්න නෙමෙයි. ඒක නෙමෙයි. මේ ගෝවි වංශයෙන් මන්නම් දකින්නේ යක්ෂ ගෝත්‍රිකයන්. යක්ෂ ගෝත්‍රිකයන්ට රජකම අයිති නොවිය යුතු කියන එක තමයි නිශාංකමල්ල රජුගේ. ඊට පස්සේ දඹදෙණිය යුගයේ උම්මංග ජාතක කියලා පොතක් ලියනවා. මේ උම්මංග ජාතකයේ තියෙන දෙයක් තමයි ප්‍රධාන දෙයක් තමයි ගෝවියාපුත් මහෞෂධ. ගෝවියාපුත් මහෞෂධ අර බ්‍රාහ්මණයන්ගේ මොම්බ බිම අතුල්ලනවා. මොම්බ බිම අතුල්ලන මේ බෝසත් වික්ෂුණ බෝසත් තුමා ඉරගේ ඉවරක් මන්න දකින්නේ නැහැ මා. ඊට ගුණම් අපේ රටේ දැන් ඉන්න පණ්ඩියන්ගේ මොම්බ බිම අතුල්ලනවා. මට අවුච්ච කර. ඒක නිසා ඔබ දෙන්නේ මාත් එක්ක වාද කරන්න එන්නේ නැහැ. උඹ විමාතුල්ල ගන්න වෙයි කියලා. දැන් මේ ගැටුව ලංකා ඉතිහාසයේ දිගින් දිගටම අපි පවතින බවට පේනවා. දඹදෙණි යුගයේ දක්වාම මේක තිබිලා තියෙනවා. නැත්තම් උම්මක ජාතික වගේ පොතක් ලියවෙන්නේ නැහැ කවදාවත්. ඒක අද නැහැ. මේ රටේ ඉතිහාසයේ දැක්කහම අපිට පේන කාරණයක් තියෙනවා. මේ රටේ හැමදාම ඉතිහාසයේ තිබුණේ ස්වදේශිකයන්. හරි ජාති හිතයි ශ්‍රී නරි දේශප්‍රේමීයි මොන රණගෙන හිටපත් මට ගවන්නේ ජාතික වාදීන් කියලා කියමු. දැන් අපි පාවිච්චි කරන වචනේ මේ වචන සමහර දේවල් මුලින්ම පාවිච්චි කරනවා මම. මේවා ගැන සඳහනක් නැති වීම ගැන මට පොඩි කනගාටුවක් තියෙනවා. මේ ජාතිකවාදීන් හැටියට අපි හඳුන්වන පිරිස සහ මේ පිටරටින් පැමිණි අයගේ විදේශිකයන්ගේ සහ විදේශිකයන්ගේ ගැත්තා මේ විදේශිකයන් ආ විදේශිකයන් ගැත්තොත් මේ රටේ හැමදාම හිටියක් අද විතරක් නෙවෙයි. ඒ විදේශිකයන් සහ විදේශිකයන්ගේ ගැත්තන් එක පැත්තක අනිත් පැත්තෙන් මේ දේශප්‍රේමීන් ජාතිකයන් ජාතිකවාදීන් කියන මිනිස්සුත් අතර ගැටුම අඩුම තරමින් විජේගේ කාලේ ඉඳලා තියෙනවා. ඒක අදත් තියෙනවා. ඒක අද මේ ඉතිහාසයේ මේ ඉතිහාසය කියලා කියන්නේ වර්තමානයේ නෙමෙයි අය වෙනත් දෙයක් නෑ. ඉතිහාසයේ ලේවෙන්නේ වර්තමානයේදී. අපි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට කියලා ඉතිහාසය කියන්නේ ලියන්නේ 21 වෙනි සියවසේ ඉඳගෙන. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉතිහාසයත් ලියන්නේ 21 වෙනි සියවසේ. ඉතිහාසය හැම තිස්සේ වර්තමානයේ ලියවෙන්නක් නිසා ඉතිහාසයේ ලියවෙන්නක් නෙමෙයි. මේ ඉතිහාසයේ අපි දකින දේ තමයි මේ දේශප්‍රේමීන් සහ එහෙම නැත්නම් ජාතිකවාදීන් කියලා අපි අගදීමු සහ විදේශිකයන් සහ ඔවුන්ගේ ගැත්තන් අතර තියෙන සටන. මේ සටන අදත් තියෙනවා. මේ සටනේ තමයි අපි අදත් ඉන්නේ. මේ සටනේ පියවර කීපයක් අපි පහු කරලා තියෙනවා. මේ දෙමළ ජාතිවාදී කියලා කියන්නේ මොකක්ද කියන එක සුජිත් අක්‍රමත්ත මහත්තයා ලියන්නේ ඉස්සෙල්ලා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාපලා මස්සිනාලා කියලා පොතක් ලියවුණා. ඒ පොතේ සඳහන් වෙනවා මේ ඉතිහාසය. මේකේ පිටිපස්සේ ඉන්නේ එංගලන්තයේ කියන කතාව පැහැදිලිව දක්වලා තියෙනවා. අදත් මම කියනවා එංගලන්තයේ තමයි මේ ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ. ඇමරිකාව, නෝර්වේ සහ අනිකුත් රටවල් ඒක සහයෙන් රටවල් කොමන. එතකොට මේ දෙමළ ජාතිවාදී කියලා කියන්නේ නැත්නම් මේකට දෙමළ නායකයෝ දෙමළ ජාතිවාදීන් කියන්නේ ඉංග්‍රීසීන්ගේ ගැට්ටෝ ටිකක්. ඉංග්‍රීසීන් අධිරාජ්‍යවාදීන් යටතිලිතවාදීන් ගැත්තන් හැට තමයි උන්ට. හැබැයි යටතිලිතවාදීන්ගේ ගැත්තන් ඉන්නේ දෙමළ ජාතිවාදීන් විතර නෙමෙයි. සිංහල පක්ෂවලත් ඉන්නවා. සිංහල පක්ෂ නෙමෙයි. ඒවා සිංහල පක්ෂ කියලා කියන්නේ නැහැ. නමුත් මේ පැත්තේ ක්‍රියාත්මක වෙන පක්ෂයවලත් ඒ ගැත්තෝ ඉන්නවා. අද මේ රටේ ජාතිකත්වය මුළුමනින්ම ක්‍රියාත්මක වෙලා ඉන්නවා කියන්නේ නැහැ. අපිට පුළුවන් කම තිබුණා දෙමළ ජාති දෙමළ ත්‍රස්තවාදී පරාද කරන්න. නමුත් දෙමළ ජාතිවාදී තාම පැහැදිලා නැහැ. ඒකට හේතුව එංගලන්තය සහ ඇමරිකාව ඔවුන්ගේ රටවල ඉන්න විසිරුණු දෙමළ ජනයා පාවිච්චි කරමින් මේ රටේ තාමත් දෙමළ ජාතිවාදී මත ගෙනියන නිසා.
දැන් මෙන්න මේක තමයි අද දවසේ මේ ඉතිහාසයේ අවුරුදු 2500කට වැඩි ඉතිහාසයේ අද දවසේ මේ ගැටුම සිද්ධ වෙන්නේ මෙන්න මේ සාධිස්ථාන. ඒක තමයි වේදිකාව. මොකද්ද? ඉංගලන්තයේ සහ ඇමරිකාවේ එක පැත්තක ඉඳගෙන දෙමළ ජාතිවාදය පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් ඉංගලන්තයේ සහ ඇමරිකාවේ ගැටුම ටික දෙමළ ජාතිවාදයට උපකාර වෙන අන්දමට ක්‍රියා කරනවා. අනිත් පැත්තේ ඉන්න ජාතිවාදී දේශප්‍රේමී ජාතිහිතයන් ඉංගලන්තයට සහ ඇමරිකාවට මේ ප්‍රශ්නේදී අදුතරමින් විරුද්ධ වෙනවා. මාක්ස්වාදීන් මේ ඇමරිකාවට විරුද්ධ වෙන පිටිය වැඩක් නැහැ. ඕන විරුද්ධ වෙන්නේ අර මාක්ස්ගේ පොතානේ. ඒ පොතාන විරුද්ධ වුණාම අන්තිමට කියලා කෙරවර වෙන්නේ ඇමරිකාවට. ඒ පොතෙන් වැඩක් නැහැ. නමුත් මේ රටේ ජාතිකත්වයේ උඩින්දගෙන මේ යටත් විජිතවාදයට විරුද්ධ වෙන කොටසක් ඉන්නවා. ඒ කොටස සියල්ල සම්පූර්ණ කරගෙන නැහැ තාම. සංවර්ධනයේ පිළිබඳව ඇත්තටම එහෙම ප්‍රවාදයක් නැහැ. මොකද්ද කරන්නේ? කොයි විදිහට සංවර්ධනය කරන්නේ? මේ පිළිබඳව කතිකාවතක් තාම හරියටම මේ රටේ ගොඩ නැගිලා නැහැ. ඒක තව අවුරුදු කීපයක් කර ගොඩ නැගේ කියලා මම හිතනවා. නමුත් පහුගිය අවුරුදු 25ක් කියලා කාලය තුළ ප්‍රධාන වශයෙන්ම අපේ කාලේ ගෙවුනේ මේ දෙමළ ත්‍රස්තවාදයට සහ ජාතිවාදයට විරුද්ධව මතවාද ගොඩනැගීමට. දැන් මට කියන්න තියෙන කාරණා බොහොමයක් කිව්වා. අවසාන වශයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. මේ ඉතිහාසයේ මොකද්ද ජාතිකවාදීන් සහ විදේශිකයන් සහ විදේශිකයන්ගේ ගැත්ත අතර පවතින සටන. එක එක මූණ වලින් අවුරුදු 2500කට වැඩි කාලයක් තිස්සේ අපි කතා කරලා තියෙනවා. මේ සටන කළා තියෙනවා. මේ සටන අද ජය ගන්නෙ කොහොමද? කවුද කියන ප්‍රශ්නය මට තියෙනවා. මේ සටනේ මට පැහැදිලිව කියන්න පුළුවන් මෙතන ඉඳලා ගිය කිසිම දේශපාලනඥයෙකුට ජය ගන්න බැහැ කියලා. ඒක මම කියන්නේ සාද කැටුව. ඌර්ණන් අපි විනාඩි දෙක තුනකින් නැණේ කරන්න බෑ. නමුත් ඌර්ණන් පස්සේ අපි වෙනදාකට ගිහිල්ලා මේ සාකච්ඡාව දෙකින් දිගටම කරගෙන යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වය පිළිබඳ මගේ මතභේදය. ඔවුන්ට සංවර්ධනය පිළිබඳව ජාතික මතවාදයක් නැහැ. ඒක කාටවත් නෑ දරාටි. බටහිර සංවර්ධන ආකෘති ඉතාමත් ප්‍රබලව තියෙද්දී ඒක තාමත් කඩා වැටෙන බව අපි දැනගත්තොත් කඩා වැටෙන බව පේන නැති නිසා අපි තාමත් ඇමරිකාවට යනවා නම් අධ්‍යාපනය සඳහා වෙනත් දේවල් සඳහා ඇමරිකන් ආකෘති අපේ නුන ඉස්සරහා තියෙන තාක්කල් අපිට අමාරුයි ජාතික වූ සංවර්ධන ආකෘතියක් අපේ මිනිසුන්ට හේතු ගන්න. නමුත් දෙමළ ජාතිවාදයේ වරද්දන්න ඕන කියන එක ඒක වෙනම ප්‍රශ්නයක්. මෙතනදී තමයි මේ රටේ ජාතිවාද ජාතිකත්වයේ පිළිබඳ ප්‍රශ්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනිකුත් පක්ෂ අතර වෙනස ඇති වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වයක් සම්පූර්ණයෙන්ම නැති වුණත් දෙමළ ජාතිවාදයේ පිළිබඳ ප්‍රශ්නේදී ඕණ්ඩ ජාතිකත්වයේ පිළිබඳ මත පදනම් වෙච්ච ස්ථාවරයක් තියෙනවා. ඉඳලා හිටලා හරි ඇමරිකාවටත් එංගලන්තයටත් අභියෝග කරන්න පුළුවන්. නමුත් වෙන කවුද ඒ අභියෝගය කරන්නේ? ඒ අභියෝගය නොකරන තාක්කල් මේ රටේ බලය ලබා ගැනීමත් බොරුයි කියන එක අමතක කරන්න. මොනතරම් උත්සාහ කරත් මොනතරම් කතන්දර කිව්වත් බලය ලබා ගන්නට බැහැ. ජාතිකත්වයේ මත ඉන්නේ නැතුව ජාතිකත්වයේ මත 100%ක් නැති වුණත් අද ගන්න 120%ක්වත් නැති වෙනකොට කවදාකවත් මේ රටේ බලයට එකට කවදාකවත් නෙමෙයි 120%ක් බලයේ 120%ක් අර ජාතිකත්වයේ මත ක්‍රියා කරන මිනිහෙක් ඉන්නකම් බලයට එකට ඒ මිනිහාගේ 120%ක් නැති වුණත් ඒ මිනිහත් නැති වුණත් හරි බලයට එන එක වෙන වැඩේ කවුරක් කරන්නේ නැහැ. ඒක තීස අවකාශයක ක්‍රියාත්මක වෙනවා. නමුත් අර වගේ පුද්ගලයෙක් ඉන්නකම් බලයට එන්න. ඉතින් මේ ඉතිහාසයේ පිළිබඳ කතන්දරේ වර්තමානයේට ගැලපෙන්නේ එහෙමයි.
රජස් කෘති අදට ගැලපෙන්නේ මට මන් දකින විදිහට ඒ විදිහට. ඉතින් කෙසේ වෙතත් බලාත්කාරයෙන් හරි විනාඩි දෙක තුනකට වඩා මම කතා කරා. මේක මගේ ස්වභාවය. මට ආරාධනා කරේ විනාඩි 20කට තමයි. ආයි දැන් විනාඩි 25ක් විතර මම කතා කරේ. හොඳයි කෙසේ නමුත් අජිත් සුජිත් ඩක්කරවත් මහත්තයාට මගේ ප්‍රණාමය පළ කරන අතර ඒ මහතාට ජාතිකත්වයේ පිළිමත ඔයිට වඩා දෙයක් කරන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි මම නියමයි.